සරසිංහ ඇමතුමා ආවට පස්සේ ගත්ත ඇමතුමා ගත්ත තීරණ ගොඩක් සමහර තීරණ සම්බන්ධයෙන් විවේචන තියෙනවා මේ පිටිපස්සේ ඉන්න ගොඩක් වෙලාවට ජාතික සභාවේ සභාපතිතුමා කියලා ඉතා මෑතකදී මේ දැන් ලංකාව පදක්කම් දීලා තියාගෙන මේ දැන්ට ජපානයේ කොරියාවට කියන තරගාවලියේදී අණ්ඩායම ඔබතුමාලා ඒගොල්ලන්ගේ අනුදැනුම් තොරව වෙනස් කරා කියලා යාත්‍රා පීඩා සභාවට චෝදනාවක් එල්ලුවා. මේ ඔබතුමා පිටත් වෙන නිසා මේ උත්තර දීලා හොඳයි කියලා. නෑ මම තේරුම් කමිටුවක නෑනේ. මම ඉන්නේ ජාතික ක්‍රීඩා සභාවේ විතරයි. ජාතික ක්‍රීඩා සභාවේ තියෙනවා ජාතික තේරුම් කමිටුව. එතනින් තමයි තේරුම් ඒ ෆෙඩරේෂන් එක හරියට තෝරලා දෙකලා බලන්නේ එතනින්. ඊට පස්සේ අපි එතනට අත ගහන්නේ නැහැ. අපිට තියෙන්නේ නිලධාරී කියලා සංචාරය යන පුද්ගලයෝ ඉන්නවානේ. අපි ඒගොල්ලන්ගේ ඒව අඩු කරනවා. මොකද ඒක තමයි මේ රටේ අවුරුදු 20ක් තිස්සේ අනවශ්‍ය පුද්ගලයෝ සංචාරවල යනවා මේ රටේ මුදල් වියදම් කරගෙන. ක්‍රීඩකයෙක් එවුවනම් ප්‍රශ්නයක් නැහැ. අපි කවදාවත් ක්‍රීඩකයෝද ටීම් එකත් එක්ක යන ටීම් නිලධාරීන්, ඒ කියන්නේ කෝචර්ස්ලා, ට්‍රේනර්ස්ලා, ෆිසියෝස්ලා යන එක කවදාවත් අපේ මේකෙන් වෙනස් කරන්නේ නැහැ. අපි යෝජනා කරනවා අනවශ්‍ය පුද්ගලයෝ සංචාර සඳහා ගිහිල්ලා ඩොලර් 700 800 වියදම් කරන එව්වා. එව්වා අපි නවත්තන්න අමතුමාට යෝජනාව දෙනවා. එහෙම නැත්නම් අපි කිසිම ෆෙඩරේෂන් එකකට අපිට අත ගහන්න මට අයිතියකුත් නැහැ. නැෂනල් සිලෙක්ෂන් කමිටි එකෙන් දෙන දත්තත් එක්ක අපිට දෙන එකට අනුමැතිය දෙන්න විතරයි. හැබැයි අර ඔබතුමා කියන වගේ ක්‍රීඩා සංගම් වල ඉන්න අය යනවනේ ටුවර් අවුරුදු ගාණක් තිස්සේ මේක එක පුරුදු වෙලා. ඒක ඒ ඡන්දවලටත් ඒගොල්ලෝ යන්නේ ඒව බලාපොරොත්තු. ඉතින් අපි ඒව ගැන අමතුමාට යෝජනා දෙනවා. මෙන්න මේ වගේ අය යා යුතු නැහැ. හැබැයි යන්නම ඕනේ අය කවුද කියලා අපි බලලා ඒගොල්ලන්ට අපි යන්න දෙනවා. එහෙම නැත්නම් කවදාවත් අපේ එහෙම බාධා කරලා නැහැ. අර ඔබතුමා කියන ප්‍රශ්නේට ප්‍රධානම හේතුව තමයි ඔය ක්‍රීඩා සමාජ වරදි කරන ක්‍රීඩා සමාජ හරිය ලේසියෙන් පහුගිය කාලේ කරගෙන ගියා. දැන් අපි ඒව හොයලා බලලා ඒ අනවශ්‍ය වියදම් ඒව ටික මොකද මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවනේ. ජනාධිපතිතුමා හදනවනේ මේක අර දූෂණයෙන් තොර රටක් හදන්න. ඇමති මණ්ඩලයත් හදනවා දූෂණයෙන් තොර රටක් හදන්න. දැන් අපි ප්‍රොෆෙසර්ස්ලත් කරන්නේ මේ මත් ද්‍රව්‍ය වගේ එකක් වුණා භාවිතා කරන එකත් වැරදක්. ඒ වැරද්දෙන් තොර ඒකත් දූෂණයක්. එතකොට හොරකමත් දූෂණයක්. ඉතින් ඒවයින් ජනාධිපතිතුමාටත් ඕනේ නම් මේක ක්ලීන් අප් කරන්න, ඒකට ඇමතිතුමාටත් ඕන නම් ක්ලීන් අප් කරන්න, අපිටත් වගකීමක් තියෙනවා මේව ක්ලීන් අප් කරන්න. ඉතින් ඒ ක්ලීන් අප් කරනකොට අර ඇමතිතුමා හැමදාම කියන එකේ මට ඒ උත්තරේම තමයි දෙන්න ඕනේ හොරු බලවත්. හැබැයි අපිත් අතාරින්නේ නැහැ, අපි කියන දේවල් හරි විදියට කියලා දෙනවා. හැබැයි අමතක කරන්න එපා මේ රටේ හොරු කියන අය හරිම බලවත්. හොඳම දේ තමයි අපි අලුතෙන් පනත් ගේනකොට ඒ පනත්වලට විරුද්ධව උසාවි කියයි බලන්න. ඒ අන ෆෙඩරේෂන්ස් දැක්කම පේනවා කවුද ගේම් කාරයෝ කියලා. ඉතින් මම ඒක හැමදාම කියන එක මට නඩුත් තියෙනවා. හැබැයි මම මේ රටේ ක්‍රීඩා වෙනුවෙන් කෙලින් හිට ගන්න කෙනෙක්, හිටගත් කෙනෙක් ඉස්සරහටත් ක්‍රීඩා වෙන්න ඕන දෙයක් කරනවා. හැබැයි ඒක නරක පැත්තට සමහර අය පේනවා. මොකද ඒගොල්ලන්ට ලැබෙන වාසිය හැම අඩු වෙනවා. ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. මේ රටේ ජනතාවගේ බදු මුදල් මේවා. මේ වෙනකොට මේ අඳුනතුමාත් මේ ආපන්තු සහ රට්ටි එකම ජාතික තාම ලක්කලා තියෙනවා. මේකේ මේකේ බුදුආගමික ඔබතුමා ක්‍රීඩාපතිතුමාට දෙන සහයෝගය කොහොමද? අපි දැනට මං හිතන්නේ රගයකේ නම් අපි එක තැනකට අපි ඇවිල්ලා තියෙනවා. පාපන්තුකෙත් අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. අපිට වෙලා තියෙන්නේ පහුගිය කාලවල වෙච්ච සිදුවීම් එක තමයි මේකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන. එහෙම නැතුව මේ ඇමතුමාවට පස්සේ අපි ආවට පස්සේ වෙච්ච සිදුවීම් නෙමෙයි. ඉතින් ඒක පහුගිය කාලවල පොරොන්දු වෙච්ච දේවල් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒකෙහිඳ තමයි මේ ප්‍රශ්න වලට මූණ දුන්නේ. එකක් අමතක කරන්න එපා. අර ඇමතුමත් මමත් හැමදාම කියන දේ තමයි මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක අපේ ඇතුළේ විසඳ ගන්න ඕනේ. පිට ගිහිල්ලා දේශපාලන බලපෑම් කියන එක නම් කතා කරන එක හරිම වැරදි දෙයක්. රට පාවා දීමක් ඒක. අනිත් එක අමතක කරන්න එපා. දැන් දේශපාලන බලපෑම් නෙමෙයි වෙන්නේ. මේ ක්‍රීඩාව ඒක හරියට මේ මාධ්‍ය පෙන්වන්නේ නැහැ. දේශපාලන බලපෑම් කරන්නේ දේශපාලඥයෝ නෙමෙයි. මේක බලපෑම් කරන්නේ ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩාවෙන් යැපෙන පුද්ගලයෝ තමයි මේකේ ඉඳ ඕන තරම් බලපෑම් කරන්නේ. මෙන්න මේකයි වෙනස. හැබැයි යන්නේ මොකද්ද? දේශපාලන බලපෑම්. දේශපාලනය කිව්වහම මේ කැබිනට් මණ්ඩලයද පාර්ලිමේන්තුවේද ජනාධිපතිද අගමැතිද කියලානේ මිනිස්සු හිතන්නේ. ඒක වෙනස් කරලා පෙන්නන්න. මේ දේශපාලන රට පාවල දෙන්න හරි දේශපාලන බලපෑම් කරන්නේ මේවයි යැපෙන පුද්ගලයෝ. එහෙම නැතුව වෙන හොඳ ෆෙඩරේෂන්ස් අපි 70 ගානක් එක වැඩ කරනවා. මේ ෆෙඩරේෂන් 4-5ක විතර ප්‍රශ්න තියෙන. මොකද ඒගොල්ලෝ මේවයි යැපෙන කට්ටිය. ඉතින් අපි ඒකට හරි
pare anu anang apit prasnya kena api egolan te kianne me wiedang karna kadu karna krida ke yang te balan binia hadan te ipake te bali te ika berarti kela peno anang mata apit karna te anne napi hari te karna. Habis sama hari putgalian kini dewan mata baru utara mandi nika aparat mage kalle bina binasa kirim. Ani teka amat tuh mata itu bot mehmai kel mata ikat utara bandu pulau. Hemana tuh mami kekena utara dene nih mage me panatanu krida sabab itu utara mandi nanti ane sabab itu tuh utara mandi nanti ane krida amat tuh mata itu tera. Itu mami etika keragene ana kekena me ani teka sama hari putgalian liunlian hari asai. Mata nih me janadibat tuh mari liunli apa putgalio. Mata liu mak kebuhan muka, mama me sama ni budil le. Jangan dibuat tu mata jarang liu ngaya we. Mata eh mana jarang liu nan tamai bilan le. Kuba polis sekarang beri kalah, kuba ni jantan ramai di mana tu. Jadi sekarang kan, pasu hari, nama ni dapat lagi di dalam mata dia pasu lah. Kuba kau ikhlas ni, nama ini ikat pada video ni. Nilawaran yang tiupun nen, ikat petai nen, ikat hamadah men petai. Nilavar ni ni nak kriket tu la. Eka mang hamat ham kini nak kriket. Mee sistem aku benas kerana tu mai. Mee krida panata tu. Apa gina aje. Itu evadan adu gya usaha gya. Dan evad egoluk pilihan aja nanti ena ane mee bay. Honda deh valti ena gila. Itu mamita ni dri kali de apa. Apa mee marmat tu mah ho krida sabab ho regulation suna tapi dana ni nih krida utan narak bena deh val. Habai mee krida utan krida mee apa nama ni susu mee kepeno egolan tu honda nih gya ni. Tetapi hendam udah hari ni, kerana mama hitan ni cricket trade awe election ni kerana nak katakan hendam dia ni, muka tu ikat tani, perpatah katanya dia ni. Hebat, amatek keran ni pun India awe, mei prasmi mohon dulu. Hebat India awe hitia, usaha awe hitia, ikat mahatte, loda, komite ada ala, cricket ni kahadal dulu. Nada chandra visal pramana kadukal lah dia. Constitution ni kah marukal lah, chandra krame venasena kah. Chandra katanya gini Indian cricket board dek. Eke muka dohne, ada chandra pramana adu kalah tiennu India cricket ada kohide tiennu. IPL lekang sali kocchere nol. Habai, evo ta, eva ke api panatta dhanu kota, meera te inna pradhanam me lawyers lah, sali valta ke hilla me amatuma karana hari de nawatta nha dhanu. Rata janadibat tuma kienu me evo adu karan ngekila biye dema, korakam adu karan ngekienu. Ite evo ta mudalane ada bela tiennu. Mee mudahlah muli ke bercakap kreda awak buat apa telat itu, nanti kreda awal gunaan katih yang ada. Eh munaanang apitah mee hukak mee prasna ini nae, itu meewa benaskaran orang kahalaya bilat itu, mangitena janadipot tu mada thunda wassa waktu itu, itu mah patelat itu, nabi dia itu meewa benaskaran, ratai itu mah keran nha dano. Amat tu mae kabil lino tam, amat tu mae orang alagan beru inno horak kreda sanggang welta. Iding, itu kang apit tindala apit pulang udah bakerno. Apitah yang anda kibudah sahre, mama tiano, amat tu mati yang anda kibudah sahre. Iding, apit available dia na janata awa danno. Meten tapi available dia na kreda awa hada agen kreda kya. Idiri anagat ya apitah hadala rata apitah kreda venue medal pramana apit kalah dino. Muka tu cricket kya na ogol danna na tu kohede ini tiene kila apit qualify round kahana ane auru hatlis kahana terpasi. Eka na auru katakan na ane, ay mati katakan na itu me bagen. Mona lajja awa tiene. Apa kredo ke dasar daksa nanti kredo kene me apa mama hitano ada kahana kanda ya me anuhae kanda ya me tada daksa ikela Aravindo petta katibba. Itu mana honda kredo ke inno? Eke, ah? Kadu bedegat dema opiangi nehadi cya daru agi bedegat channel la tulai inno salli world wiki nene me kreda me ar niwedane inna kotas meka tamai hini. Nah oke belatin samahar madhyavedi ni nama mangi diri dewa meten katakan honda jan meten itamat bedegat me anti doping ke katakan. Abai mama tamunan sila ata denna, mek rida samajat teka pitra teki aja nanti kat. Itu kota meherate mahadde lianaya koyi aja teki hinti ni kelat swagat teka. Egollo tamai orang muka kere honda dia kerana anu kota virudho lian. Muka te egollo anta mudalud gevelati anu. E mahadde wedin ke nand mata denna tika kalya. Hamu mani me. Honda mahadde wedin tamat tapi te katagalla apay adu pawu penan mahadde wedin inno meherate. Apay wo hada ganu. Eka tamai samaan ede.
ඒ වගේම තමයි මාධ්‍ය වේදිනේ ඉන්න එක එක්කෙනාටම එක එක ක්‍රීඩා සංගම් වලට යට වෙච්ච අය. ඉතින් අපිට තියෙන ප්‍රධානම දේ මේ ක්‍රීඩාව හදනකොට මම මේ මාධ්‍යටත් මම ඉතාමත් ආදරෙන් ඉල්ලීමක් කරනවා මේ ක්‍රීඩාව හදාගන්න දෙන්න. අවුරුදු 40 ගානකට පස්සේ අපි ජීවිතේට හිතුවද අපි ජීවත් වෙලා ඉන්න කාලෙක ක්වොලිෆයි රවුන්ඩ් එකක් ගහන්න වෙනවා කියලා. ඒතකොට ක්‍රිකට් වල ප්‍රශ්නයක් තියෙනවා කියන එක කාටවත් හැමෝටම පේනවනේ රටේ. හැබැයි ඡන්දෙකට යනකොට ඇයි ඉදිරිපත් වෙන්නේ නැත්තේ මිනිස්සු? ඉදිරිපත් වෙලා වැඩක් නැති හින්දා. ඒගොල්ලොම පත් කරනවා. එතකොට මේ පත් කරන්න ඡන්ද ක්‍රමය වෙනස් වෙయ్య යුතු හින්දා තමයි රෙගුලේෂන්ස් ගෙනාවේ. ඒ රෙගුලේෂන්ස් කියනකොට ඔය ක්‍රීඩා සමාජය තියෙනවා ටීම් එකක් නැති. ඒව ඡන්ද දෙකක් තියෙනවා. SSA NCCCC ට තියෙන ඡන්ද දෙකයි. ඒ වුව තමයි අමුතුම මේක ලස්සනට මේක අමුතුම හදපු පනතක් නෙමෙයි. රෙගුලේෂන්ස් ගෙනාවේ එක කමිටුවක් හදලා මාස 8ක් තිස්සේ සාකච්ඡා කරලා හොඳ තීරණ ටිකක් ගත්තා. ඉතින් ඒවට විරුද්ධ වෙන්නේ මෙවයින් වවාගෙන කන අය. නෑ එක කරන්න මෙහෙම වගකීමක් නේ එක ඉන්දියාවෙත් කරනවා. ඉන්දියාව විශාල මුදලක් දෙනවා. ඒක සිදුවිත අපි ක්‍රිකට් ක්‍රීඩාව අද ක්‍රිකට් පරිපාලනේ ඉන්න හැඳ සල්ලි හම්බ කරපු එකක් නෙමෙයිනේ. මේක ICC එකේ අපිට හම්බෙන මුදල්. දැන් අපි ඔය ක්වොලිෆයි රවුන්ඩ් එකෙන් අවාසනාවකට අපිට එළියට යන්න සිද්ධ වුණොත් අපිට හම්බෙන මුදල් හුඟා ප්‍රමාණයක් අඩු වෙනවා. ඒකයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ කොහොම හරි මේ ක්වොලිෆයි රවුන්ඩ් එක වෙලා වර්ල්ඩ් කප් එකේ ඇතුළට එන්න. මේක ලේසියට හිතන්න එපා අපි. අපි මේක කවුරුත් මේක බැරෑරුම්කම තේරෙන්නේ නැහැ. හැබැයි අපිට මුදල ICC එකේ ගෙන මුදල සහ අපේ ටෙලිවිෂන් රයිට්ස් වලින් තමයි අපි මෙව මුදල හම්බෙන්නේ. එව්ව ගමට යනවද කියන එක තමුන්නාන්සලා හොයලා බලන්න. ක්‍රීඩකයන්ට කොච්චර දුරට යනවද කියනයි. හැබැයි මම කියන්නේ ඒකයි ක්‍රිකට් ආයතනයටත් යුතුකමක් තියෙනවා. ඒ යුතුකම සමහර වෙලාවට ඒගොල්ලෝ කරනවා. අපි ඒක නැහැ කියන්නේ නැහැ. දැන් ක්‍රිකට් ආයතනේ හොඳට දුවනා නම් අපි මෙව ගැන හොයන්න ඕනේ නැහැනේ. නිලධාරීන් 20ක් විතර පිටරට යනකොටනේ අපි කියන්නේ මේක යන්න එපා කියලා. ඒක වැරදක් කියලා ඒගොල්ලන්ට කියන එක හරි වැරදිනේ. ඒගොල්ලෝ මේ අමතක කරන්න එපා. මේ සියලුම දෙනා ස්වේච්ඡාවෙන් එන අය. ස්වේච්ඡා කියන වචනේ වටිනාකම හොයා ගන්න ඕනේ. ඒක මම හිතනවා අපි ක්‍රිකට් විතරක් නෙමෙයි මේ අනිත් ක්‍රීඩා සමාජ වලටත් ඒක යනවා. මොකද ක්‍රිකට් වලට වැඩි ආදායමක් ලැබෙන හින්දා ක්‍රිකට් ආයතනයට යුතුකමක් තියෙනවා අනිත් ක්‍රීඩා වලට මේ උදව් කරන්න. ඉතින් ඔබ ඒ ප්‍රශ්නෙට ඒක උත්තර දෙත ක්‍රිකට් හොඳ තැනක තියෙනවද කියන එක මම ඒකට උත්තර දෙන්න ඕනේ නෑ. මම එකම දේ මම දන්නවා ක්‍රීඩකයෝ දක්ෂයි. 96 හිටපු ක්‍රීඩකයන්ට වඩා අරවින්දව පැත්තකින් තිබ්බම දක්ෂයි. නමුත් ක්‍රීඩාව මෙතනට පහළට වැටලා තියෙන එක ඒක මොකද්ද කියලා ඔබතුමාලම ඇනලයිස් කරලා කියන්න මම කියනවට වඩා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.